යුක්්‍රේණය හමුදාව නවීකරණය කිරීමට නේටෝව එකඟ වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. යුක්්‍රේණය බොහෝදුරට සෝවියට් යුගයේ හමුදාව නවීකරණය කිරීම සඳහා දිගුකාලීන මෝල්ඩ සහ මිලිටරි ආධාර පැකේජයකට නේටෝව එකඟ වී තිබෙනවා. සන්ධානය නව මූලෝපයික සංකල්ප ලේඛනය 2010න් පසු එහි පළමු යුරෝ අත්ලාන්තික් කලාපයේ ස්ථාවරත්වය සඳහා ශක්තිමත් ස්වාධීන යුක්්‍රේණය ඉතා වැදගත් බව පවසයි. ඒ සඳහා අපි යුක්්‍රණයේ රජය සහ ජනතාව සමග ඔවුන්ගේ රට වේරෝධාර ලෙස ආරක්ෂා කිරීම සඳහා පූර්ණ සහයෝගිතාවෙන් පෙනී සිටින බව එම නිවේදනයේ සඳහන් වේ. රුසියාව නේටෝ මිතුරන්ගේ ආරක්ෂාවට වඩාත්ම වැදගත් හා ඍජු තර්ජන ලෙසද හැඳුන් වූ අතර යුක්්‍රේණයේ උපායමාර්ගික හවුල්කරුවකු ලෙස වර්ගීකරණය කර තිබෙනවා.